සදීපා කටල්ගෘහ සේවිකාවක් ලෙස යන්නේ ඇගේ ජීවිතයේ තිබූ අසරණකම නිසායි. ඇය බොහෝ දුප්පත් තරුණියක් වුණා. ඇගේ වයස අවුරුදු 25ක් වූ අතර ඇය අවිවාහක තරුණියක් වුණා. ඇය සේවයට පැමිණි නිවසේ සිටියේ හාම් පුතාත් ස්වාමි දියණියත් ඔවුන්ගේ දරුවන් තිදෙනාත්ය. එම නිවසේ ස්වාමි දියණිය ඉතා නපුරු සැරපරුෂ කෙනෙක් වුණා. ඇයගේ දරුවන්ටවත් කරුණාවෙන් සැලකුවේ නැහැ. හාම් පුතා නම් යහපත් අයෙක් වුණා. සදීපා එම දරුවන් දරක බලා ගනිමින් නිවසේ වැඩ කටයුතු සිදු කළා. සදීපා එම දරුවන්ට ඉතා ආදරයෙන් සැලකුවා. දරුවන්ද සදීපාගේම ආදරය සෙව්වේ ඔවුන්ගේම අවගේ දරුණු බව නිසායි. දරුවන් සදීපා සමග දිනෙන් දින වැඩුණේ ඇගේ කාරුණික බවත් සමගින්. ඇය දරුවන්ගේ සෑම කටයුත්තක්ම හොඳින් සොයා බලා සිදු කර දුන්නා. මේ නිසා නිවසේ හාම් පුතා සදීපා ගැන සිටියේ ලොකු පැහැදීමකින්. දිනක් නිවසේ ස්වාමි දියණිය ඇගේ වැඩිමහල් දරුවාට පහර දෙන්න ගන්නේ දරුවා කළ සුළු පරදකටයි. දරුවා කෑගසා හඬද්දී සදීපා දෙවරක්ම සිතා මැදට පැන දරුවා බේරා ගන්න උත්සාහ කරනවා. එයින් කෝපයට පත්වන ස්වාමි දියණිය සදීපාටද පහර දෙනවා. මේ ගැන දැනගන්නා හාම් පුතා කෝප වී පැමිණ සිය බිරිඳට පහර කිහිපයක් එල්ල කරනවා. එයින් ස්වාමි දියණිය තරහ ඇති කරගන්නේ සදීපා සමගයි. ඇය දිනෙන් දින සදීපාට බොහෝ වෙනස්කම් කරන්න ගන්නවා. තම දරුවන් මෙන්ම ස්වාමියාත් සදීපාගේ ගුණ කීම ඇයට ඉවසන්න නොහැකි වෙනවා. ටික දිනක් ගත වෙනවා. හාම් පුතා දිනෙන් දින සදීපා ගැන උනන්දු වන බව ස්වාමි දියණියට දැනෙනවා. තව කල් කියහොත් තමගේ ස්වාමියා සදීපාට තවත් ලඟ වේයයි කියා බියසිතුණු ස්වාමි දියණිය දිනක් සදීපාගේ කෑම බේලට වසෙක් කරන්නේ ඇයව සදහටම නිහඬ කරන්නටයි. අවසනාවටම කැම ගන්නා සදීපා ආහාර විස වී සිහිසුන් වැද වැටෙනවා. ඇය සියදි විනසා ගන්නට උත්සාහ කළ බවත් ඇයට මානසික ආබාධයක් පවතින බවත් පවසා ඉන්පසු ඇයව රෝහලට ඇතුළත් කරන ස්වාමි දියණිය ඇයට විරුද්ධව පොලිසිය පැමිණින් ලක්ද දමනවා. සදීපාගේ වාසනාවට ඇයගේ ජීවිතය අහිමි නොවුනත් ඇයට ඇගේ රැකියාව අහිමි වී නැවත ලංකාවට පැමිණෙන්න සිදු වෙන්නේ ඇය සිටි තත්වෙන් තවත් අසරණ තැනට ඇද වැටෙමින්.